නිම්නායි ගෝල් කරනවා. සද්ද කරන්නපා. ඔව් 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 ඔව්. උඹට වගේම එකටත් වෙන වැඩක් නැහැ. තොපි දෙන්න ලව් කරපන්. එතකොට හරි. Zealous divine heavenly pleasure in every bite. මේ යන්නකෝ පැත්තට ගිහලා සර්. අර පැත්තට ගිහලා ලව් කරන්න. අපි බලාගෙන ඉන්නම්. හොඳේ. ඈ ලව් මගුලන්නේ. මේ බා මොකක් හරි ප්‍රශ්නයක් වෙලා තියෙනවා. මං හිතන්නේ ඔෆිස් එකේ මොකක් හරි ප්‍රශ්නයක් වෙලා බා. අද අද ඔෆිස් එකේදී මොකක් හරි කෙල්ල කියන්න හැදුවා බං. මට කිව්වේ නැහැ. පොඩි ඉතාලි මොකද්ද බලන්නේ? දාන්න එපා මේක. හරි. හලෝ මිස් මංජිත මට කතා කරන්න ඕනේ. කතා කරන්න පුළුවන් තැනකද ඉන්නේ? මං ඉතින් මිස්ටර් දත් කිව්වනේ. ආයෙදී මම හඳේ හිටියත් පිහිරු නෙවෙයි. මල්ලුක ප්‍රශ්නෙක ඉන්නේ අනේ. ඇයි ඇයි මිස් මොකද ප්‍රශ්නේ? අද කෙවින් සර්ගේ අක්ක ඇවිත් ඔෆිස් එකේ ඉන්න අයගෙන් වෙන වෙනම ප්‍රශ්න ඇහුවා. මගෙන් විතර මුකුත් ඇහුවේ නෑ යානේ. මට හරි බයයි මංජිත. මොකද්ද අක්කාවිත් වෙන වෙනම ප්‍රශ්න ඇහුවා? ඇයි දන්නේ එහෙම? මුකුත් මට තේරෙන්නේ නැහැ. හැමෝගෙම ප්‍රශ්න අහලා එළියට එද්දී හැමෝගෙම මූණවල අතරස් වෙලා තමයි එළියට ආවේ. මොකක් හරි ලොකු ප්‍රශ්නයක් තියෙනවා. කෙල්සි මැඩම් වුණත් අනිතාගෙන් ප්‍රශ්න අහනකොට මන් දිහා බලන්නේ හරිම සැකෙන්. ඉතින් අහන්න එපා. ඇයි මොකද එහෙම බලන්නේ කියලා. මට එහෙම අහන්න පුළුවන් දනේ. අනේ අර ප්‍රශ්නේම වැඩි වෙලා මාව ආයේ අමාරුවේ වැටෙයි දන්නේ නැහනේ. නෑ නෑ මිස්. පිසුද? මං ඔයාට අමාරු වැටෙන්න දෙන්නේ නැහැ. නොවෙත් දෙන්න. මට බයයි මං නොකරපු වැරද්දකට මාව අහුවේ කියලා. මට තියෙන ලොකුම බය තමයි මට කතා කරන්න නැතුව අනිත් අයට කතා කරපු එක. ඒකමයි මට හිතෙන්නේ මේ කතා කරන්නේ මං ගැන කියලා. නෑ නෑ මිස්, ඉතින් හරි මිස් ගැන කතා කරාත් මිස්ට බය වෙන්න දෙයක් නැහැනේ. මිස් වැරද්දක් කරලා නැහැනේ. ඒ නිසා මිස් පාඩු වෙන්න. ඔය කිව්වට මොනා හරි වුණොත් කවුරුත් නැහැනේ මංජිත අපි ගැන කතා කරන්න. හරි හරි මිස් මියහන්නකෝ. මම මුලින්ම හොයලා බලන්නම් මොකද්ද වෙලා තියෙන්නේ කියලා. හරිද? හැබැයි මිස්ගේ හිතේ මොකක් හරි අහිතක් තියෙනවා නම් හරි මම පිළිගන්නම්. මම පිළිගන්නම්. මං නිසා තමයි මේ හැම දෙයක්ම සිද්ධ වුණේ. මම මිස් එක්කගෙන ගිහිල්ලා මම කෙවින් සර්ගේ ලයිසන් එකත් බොරුවට දීලා මම කෙවින් සර්ගේ නම වික්කා. මං කම්පැනි එකට අගෞරවයක් කරා. ඒ හැම දෙයක්ම මම පිළිගන්නම්. හරිද මිස්? මිස් කිසි දෙයකට බය වෙන්න එපා. මමයි හැමදේම පිළි අරගෙන මං ඉදිරිපත් වෙන්නම්කෝ. එතකොට කෙලවුණොත් කෙලවෙන්නේ මගේ රස්සාවනේ. ඒ නිසා මිස් බය වෙන්න එපා. දැන් කලබල වෙන්නේ නැතුව බය වෙන්න නැතුව ඉන්නකෝ. හරිද? නැහැ නැහැ. එහෙම කරගන්න නෙවෙයි මට ඕනේ. ඔයාගේ රස්සාවද මගේ රස්සාවද නෙවෙයි. වැරදිකාරයෙක් වෙන එකනේ ප්‍රශ්නේ. නෑ නෑ මිස්, ඉතින් මං කිව්වනේ මොකක් හරි ප්‍රශ්නයක් වුණොත් මම ඉදිරිපත් වෙලා මං වැරද්ද පිළිගන්නවා. මුළු වැරද්දම මගේ පිටට දාගෙන මම මිස්ව බේරනවා. මිස්ට බය වෙන්න දෙයක් නෑ. බය නොවි ඉන්නකෝ, කලබල නොවි ඉන්නකෝ. ඔයාට මං කියන එක තේරෙන්නේ නෑනේ මංජිත. නෑ නෑ තේරෙනවා මිස්, මට තේරෙනවා. අනේ මිස්, මම දැන් මේ ඩ්‍රයිව් කරන ගමන් ඉන්නේ. මම මිස්ට කෝල් එකක් ගන්නද? අනේ සෝරි.